සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න හිතුවේ මේ LT spice එකේ තියෙන voltage sources ගැන. ඉතින් ඔයාලා දන්නවා දැන් අපිට මේ වගේ LT spice වගේම ඕනෑම simulation software එකක බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ideal voltage sources. ඒ කියන්නේ අපිට මේ වගේ ගන්න පුළුවන් ධාරාවේ සීමාවක් නැහැ. කියන්නේ අපිට කැමති ධාරාවක් මේ voltage sources වලින් ගන්න පුළුවන්. කියන්නේ අපිට උදාහරණයක් විදිහට අවශ්‍යයි කියලා හිතමු ampere 1000ක්. එතකොට අපිට මේ voltage source එකෙන් ampere 1000ක් ගන්න පුළුවන් voltage drop එකක් වෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි ඒ කිව්ව දේ ඇත්තටම වෙනවද කියලා මුලින්ම බලමු. මෙතනදී මම ගන්නම් මුලින්ම voltage source එක. ඊළඟට මම මෙතනට ගන්නම් තව load එකක්. මේකත් තියෙන්නේ මේ components එකේම. ඒකේ මෙතන තියෙනවා load කියලා එකක්. මම ඒක මෙතනදී පාවිච්චි කරන්නේ. ඊළඟට මම මෙතනදී පාවිච්චි කරන්නම් voltage source එකේ value එක විදිහට මෙතන volts 10ක්. ඊළඟට මම මෙතනදී load එකේ පාවිච්චි කරන්නේ මෙතන pulse එකක්. ඒ කියන්නේ advance එකට යන ඕන එකට advance එකට ගිහින් ඔයාලා මෙතන pulse කියන එක select කරන්න. ඊළඟට ඒ වගේම මෙතනදී ඔයාලා මතක තියාගන්න මෙතන මේ this is an active load කියන එකට හරියට දාගන්න. නැත්නම් මේක හරියට වැඩ කරන්නේ නැහැ. ඊළඟට මෙතන අපි පටන් ගන්න ampere බිඳු ඉඳන්. එතකොට දැන් මට මෙතනදී යන්න ඕනේ බිඳුවෙන් පටන් අරන් ampere 10000ක් වෙනකම්. එතකොට මට මේක සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ බිඳුව ඉඳන් 10000ට යන්න ඕනේ තප්පර 10ක් ඇතුළත. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ T rise කියන එකට තප්පර 10ක් දාගන්න. ඊළඟට මේකේ අඩුම ගානේ මෙතන 5ක්වත් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අපි මෙතන T on එකටත් තප්පර 10ක් විදිහට දාගමු. T delay එක කොහොමත් 0යි. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ ටික සම්බන්ධ කරගමු වයස් වලින්. මෙතනදී මම මේක වැඩ කරන විදිහ බලන්න පාවිච්චි කරන්නේ transient simulation එකක්. දැන් අපි මෙතනදී stop time එක විදිහට දාන්න ඕනේ තප්පර 10ක්. මොකද අපි මෙතන මේ load එකට අපි දැම්මේ තප්පර 10ක් ඇතුළත ampere බිඳුව ඉඳන් ampere 10000ට යන්න ඕනේ කියලා. එතකොට අපිට ඒ අතර සිද්ධ වෙන දේවල් ටික බලා ගන්න නම් අපිට මේකේ stop time එක තප්පර 10ක් විදිහට දාගන්න ඕනේ. දැන් මම මේක okay කරන්න. මුලින්ම අපි බලමු මෙතන අපේ supply voltage එක කීයද කියලා. ඒක අපිට පේනවා volts 10යි. ඒක කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊළඟට අපි බලමු load එක හරහා යන ධාරාව කොච්චරක්ද කියලා. දැන් ඔයාලට පේනවා මෙතන බිඳුවෙන් පටන් අරන්, ඒ කියන්නේ කාලයේ බිඳුවෙන් පටන් අරන් තප්පර 10ක් ගියන් පස්සේ voltage source එකෙන් ampere 10000ක ධාරාවක් අරගෙන තියෙනවා මේ load එකට. ඉතින් මේ වගේ අපිට මේ simulation softwares වල බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ideal voltage sources. ඒ කියන්නේ අපිට මේවෙන් ගන්න පුළුවන් ධාරාවේ සීමාවක් නැහැ. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට අවශ්‍ය ampere 20000 කියලා. එතකොට අපිට ඒ වගේ ධාරාවක් වුණත් මේ voltage source එකකින් ගන්න පුළුවන් මේ simulators වල තියෙන. නමුත් ඇත්ත ලෝකෙදී මෙහෙම අපිට ideal voltage sources බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ ඇත්ත ලෝකේ බලා ගන්න පුළුවන් වෙන voltage sources වලින් ගන්න පුළුවන් ධාරාවේ යම්කිසි සීමාවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ ඒ සීමාව ඇවිල්ලා තියෙන්නේ කොහොමද? එහෙම සීමාවක් තියෙන එකෙන් අපිට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඒ වගේම මේ වගේ සීමාවක් අපේ පරිපත වලට යොදා ගන්නෙ කොහොමද කියන කරුණු ටික ගැන තමයි ඉස්සරහට අපි කතා කරන්න යන්නේ. ඉතින් මම හිතනවා අද මේ දැන් කතා කරන්න යන දේවල් ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔයාලගේ පරිපත වලට භාවිතා කිරීම සහ ඒ ගැන අවබෝධයක් තියෙන එක වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි දැන් ඒ ගැන කතා කරමු. එහෙමනම් අපි මුලින්ම කතා කරමු මේ ඇත්ත ලෝකෙදී බලා ගන්න පුළුවන් වෙන voltage source වල current limit එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇයි කියලා. ඉතින් අපි දන්නවා මේ ඇත්ත ලෝකෙ බලා ගන්න පුළුවන් වෙන voltage source වල අපි දන්නවා ඒවා මේ voltage supply එකට අමතරව තියෙනවා series resistance එකක්. ඒ කියන්නේ අපිට මෙතනදිත් මේ simulation එකේදී මේක යොදා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා series resistance කියන එක. අපි මෙතනට යම්කිසි අගයක් දාලා බලමු. 0.1 ohms වගේ. මේක ගොඩක් අඩු අගයක්. බැටරි එකක් ගත්තොත් අපි මෙතන කනෙක්ට් කරන ටර්මිනල්ස් ඒ වගේම පාවිච්චි කරන වයර්ස් වල රෙසිස්ටන්ස් එකත් එක්ක මෙතන ගත්තාම අපිට මෙතන ලෝඩ් එක දක්වා යනකම් මේ සම්පූර්ණ කොටසේ රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධ වෙන තැන් වලත් එක්ක මෙතන බැටරි එකක් ගත්තොත් ඒකේ ටර්මිනල්ස් වල ඒ වගේ ගොඩක් තැන් වලින් අපිට මෙතන සීරීස් රෙසිස්ටන්ස් එකක් එකතු වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි එකතු කරලා දැන් මේක නැවත රන් කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ ampere 10000ක් වෙනකන් අපිට මේකෙන් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේකේ voltage එක drop වෙනවා. අපි දැන් ඒක කරලා බලමු. දැන් ඔයාලට පේනවා මෙන්න මේ හරි යෙදි වගේ මේකේ voltage එක volt 10 ඉඳන් මෙතන ගොඩක් බිඳුව දක්වාම අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේක පැහැදිලිව බලා ගන්න මේ transient simulation එකේ stop time එක අපි දාමු 0.5
විදියට, ඒ කියන්නේ තප්පර 0.5ක් විදියට. ඊට පස්සේ අපි මේක නැවත රන් කරමු. දැන් ඔයාලට පේනවා මෙතන මිලිසෙකන්ඩ් 100ක් වෙද්දී මේක බිඳුවට ගොඩක් ආසන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ වෝල්ටේජ් සෝස් එකේ වෝල්ටේජ් එක. එතකොට අපි බලමු ඒ වෙද්දි ධාරාව මොන වගේ අගයක්ද කියලා. දැන් අපිට පේනවා මේකෙන් ඇම්පියර් 100කට වඩා අපිට ගන්න බැරි වෙලා තියෙනවා. අපි හරියටම බලමු යගේ කීයද කියලා. ඔව්, ඇම්පියර් 100කට ආසන්න අගයක් තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඇත්ත ලෝකේ බලා ගන්න පුළුවන් වෙන වෝල්ටේජ් සෝසස් වල සීරීස් රෙසිස්ටන්ස් එකකින් ඉඳලා අපිට මේකේ ගන්න පුළුවන් යම්කිසි ධාරාවක් තියෙන උපරිම. කියන්නේ අපිට මෙතන කරන්ට් ලිමිට් එකක් බලා ගන්න පුළුවන්. මේක එක දෙයක්. නමුත් මෙතනත් ඔයාලට පේනවා දැන් මේකත් ගොඩක් වැඩි අගයක්. කියන්නේ ඇම්පියර් 100ක් තමයි මෙතන දැන් උපරිම අපිට අවිල්ල තියෙන්නේ. ඉතින් මේ වගේ අපේ භාවිතා කරන පරිපථයේ මොකක් හරි ගැටලුවක් වෙලා මේ සර්කිට් එකේ මේ පැත්තේ තියෙන කොටස ෂෝට් වුණොත් ඔයාලට පේනවා ඒ හරහා එතකොට අපිට ඇම්පියර් 100ක ධාරාවක් මෙතන යවන්න පුළුවන්. එහෙම වුණොත් අපේ පරිපථයට වෙන හානිය වගේම ඒක භාවිතා කරන පුද්ගලයාට සිද්ධ වෙන හානියක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මෙතනදී මේ වෝල්ටේජ් සෝස් එකෙන් මේ පරිපථයට ප්‍රධාන අපේ පරිපථයට යන ධාරාව තවත් අපිට අවශ්‍ය ගානකට සීමා කරගත්තොත් අපිට මේක ගොඩක් ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩකට අපි පාවිච්චි කරන උපක්‍රම මොනවාද කියලා ඊළඟට අපි කතා කරමු. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ වගේ යම්කිසි ධාරාගයක් සීමා වෙලා තියෙන්නේ කොහොමද කියලා ඇත්ත ලෝකේ අපිට බලා ගන්න පුළුවන් වෙන වෝල්ටේජ් සෝසස් වල. ඒ වගේම අපිට මේ වගේ යම්කිසි සීමාවන් බලා ගන්න පුළුවන් වෙන එකෙන් තියෙන ප්‍රයෝජන ගැනත් දැන් ඔයාලට පැහැදිලි ඇති. ඊළඟට අපි මේවා අපේ පරිපථවලට, ඒ කියන්නේ මේ විදිහට අපිට අවශ්‍ය ගානකට කරන්ට් එක ලිමිට් කර ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් ගැන මුලින්ම කතා කරමු. ඒවා අපි යොදා ගන්න තැනුත් ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි සරලම ක්‍රමයක් ගැන කියමු. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් සරලම ක්‍රමය තමයි මෙතන අමතර සීරීස් රෙසිස්ටන්ස් එකක් යොදා ගන්න එක. ඒ කියන්නේ අපිට මෙතන අමතරව රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී දැන් යොදා ගන්නම් ohm 100ක රෙසිස්ටර් එකක්. දැන් මම මේක නැවත රන් කරනවා. හරි, මම මෙතන දැන් මේ වෙන දේ පැහැදිලිව බලා ගන්න මේකේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරා. මම මෙතන මේ ලෝඩ් එකේ මේකේ ධාරාව මම වෙනස් කරා ඇම්පියර් 0ෙන් පටන් අරන් ඇම්පියර් 1 දක්වා වැඩි වෙන්න තප්පර 10ක් ඇතුළත. කලින් දාලා තිබ්බේ 10,000. එතකොට අපිට ටිකක් මේකේ බලා ගන්න අමාරුයි. එතකොට මේ සිමුලේෂන් ටයිම් එක ගොඩක් අඩු කරන්න වෙනවා. ඒකින්ද ඊළඟට මම කරේ මෙතන ස්ටොප් ටයිම් එක දාගත්ත මේ ට්‍රාන්සිෂන් සිමුලේෂන් එකේ තප්පර 5ක් විදියට. දැන් අපිට මෙතන වෙන දේ පැහැදිලිව පේනවා. දැන් ඔයාලට මෙතන පේනවා මේ අපි දාගත්තු රෙසිස්ටර් එකේ අගයත් එක්ක මෙතන ඔයාලට පේනවා අපි මෙතන ඇම්පියර් 1ක් වෙනකම් මෙතන සෙට් කරාට මෙතන උඩරෙම යන්න පුළුවන් වෙලා තියෙන්නේ මිලි ඇම්පියර් 100යි. ඉතින් මේ ohm 100 රෙසිස්ටර් එකක් දාගත්තු නිසා තමයි මෙතන අපිට උඩරෙම යන්න පුළුවන් ධාරාව මිලි ඇම්පියර් 100 වෙලා තියෙන්නේ. නමුත් තියෙන ගැටලුව තමයි දැන් මේ ක්‍රමයේදී අපිට පේනවා මේකේ දැන් මේ අපිට මේ සීමා වෙන්න ඕන ධාරාව වෙනකම් මෙහෙම යනවත් එක්කම ටික ටික මේ ධාරාව වැඩි වෙගෙන යනවත් එක්කම ඔයාලට පේනවා මේ වෝල්ටේජ් එකත්, ඒ කියන්නේ අපිට මෙතන ලෝඩ් එකට ලැබෙන වෝල්ටේජ් එකත් එන්න එන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ වැඩිපුරම. අපේ මෙතන වෝල්ස් 10 සප්ලයි එක අඩු වෙලා ගිහින් තියෙන්නේ මේ සීරීස් රෙසිස්ටන්ස් එකකින් ද. ඒක අඩු වෙලා තියෙන ඔයාලට පේනවා බොහොම අඩු ප්‍රමාණයක්. මෙතන බැලුවොත් මිලි වෝල්ස් 9ක් වගේ ගණක් තමයි අඩු වෙලා තියෙන්නේ. මිලි වෝල්ස් 9ක් වගේ. ඒ වගේ ගණක් තමයි මෙතන අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපේ මෙතන ලෝඩ් එකට ලැබෙන වෝල්ටේජ් එක අඩු වෙගෙන ගිහින් තියෙනවා. ඒකට ගන්න ධාරාව වැඩි වෙනවත් එක්කම. ඉතින් අපිට මේ වගේ දෙයක් මෙතනදී බලා ගන්න පුළුවන්. නමුත් මේක සමහර තැන්වලදී අපිට ප්‍රශ්නයක් වෙන හින්දා අපිට සිද්ධ වෙනවා මීට වඩා හොඳ ක්‍රමයක් භාවිතා කරන්න. ඉතින් අපි ඊළඟට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් තව ක්‍රමයක් ගැන කතා කරමු. ඉතින් මම වීඩියෝ එක ටිකක් වැඩිපුර වෙලා යන හින්දා මුලින්ම මෙතන සර්කිට් එක හදාගත්තා. දැන් මම ඔයාලට මේක වැඩ කරන විදිය පැහැදිලි කරන්නම්. ඉතින් මේක ගොඩක් බහුලව භාවිතා වෙන ඩිසයින් එකක්. අපි එදිනදා ඉලෙක්ට්‍රොනිකස් වලදී ගත්තොත් ඔප් ඇම්ප් වල අවුට්පුට් ස්ටේජ් එකේදී, ඒ වගේම තව වැකියුම් ටියුබ්ස් පාවිච්චි කරලා හදන ප්‍රී ඇම්ප්ලිෆයර්ස් වල, ඒවට අවශ්‍ය කරන පවර් සප්ලයි එකේදී මේ වගේ කරන්ට් ලිමිටින් සර්කිට්ස් පාවිච්චි කරනවා. ඉතින් මේ ගොඩක්ම සරලයි. ඒ වගේම හදාගන්නත් ගොඩක් පහසුයි. මේකට අපිට අවශ්‍ය වෙන ට්‍රාන්සිස්ටර්ස් දෙකක් මම මෙතනදී නම් කරලා තිනවා. මේ ට්‍රාන්සිස්ටර් Q1 විදිහටත්, මේක Q2 විදිහටත්. එතකොට දැන් මෙතනදී මම මේ වෙනදී පැහැදිලි කරන්න මුලින්ම
මේකේ බොහොම සරල දෙයක් වෙන්නේ අපි දන්නවා මෙතන මේ Q1 කියන ට්‍රාන්සිස්ටර් එකේ බේස් එක හරහා IB කියලා ධාරාවක් ගියොත් අපිට මෙතන එමීටර් එකෙන් එනවා IB වැඩි කිරීම බීටා කියලා ධාරාවක්. මොකද මේ ට්‍රාන්සිස්ටර් එකේ යම්කිසි කරන්ට් ගේන්න එකක් තියෙන හින්දා. එතකොට ඒ ධාරාව යන්නේ ලෝඩ් එකට මෙන්න මේ R2 කියන රෙසිස්ටර් එක හරහා. ඉතින් මෙතනදිත් අපිට පේනවා රෙසිස්ටර් එකක් භාවිත වෙලා තියෙනවා. නමුත් මේක අර කලින් යොදාගත්තට වඩා ගොඩක් අඩු වගේක රෙසිස්ටර් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. දැන් මේ විදිහට මේ රෙසිස්ටර් එක හරහා යන ධාරාව වැඩි වෙන වැඩි වෙන. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමු මේ ලෝඩ් එකට ගන්න ධාරාව වැඩි වෙනවා කියලා. එතකොට ඒ ලෝඩ් එකට අවශ්‍ය ධාරාව යන්නේත් මේ රෙසිස්ටර් එක හරහා හින්දම මේ රෙසිස්ටර් එක හරහා තියෙන වෝල්ටේජ් ඩ්‍රොප් එකත් එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේක යම්කිසි වෙලාවක වෝල්ට් 0.6 අතර වගේ අගයකට ආවහම මේ රෙසිස්ටර් එක හරහා තියෙන වෝල්ටේජ් ඩ්‍රොප් එක මේ ට්‍රාන්සිස්ටරේ බේස් එක හරහා, ඒ කියන්නේ මේ Q2 කියන ට්‍රාන්සිස්ටරේගේ බේස් එක හරහාත් ධාරාවක් ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක ඇක්ටිව් මෝඩ් එකට ඇවිල්ලා මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එක හරහා ධාරාවක් ගලන්න පටන් ගන්නවා. එතකොට සිද්ධ වෙන්නේ මෙන්න මේ IB කියන ධාරාව, ඒ කියන්නේ මෙන්න මේ Q1 ට්‍රාන්සිස්ටරේගේ IB කියන ධාරාව අඩු වෙන එක. මොකද මෙහෙට ගිය ධාරාවෙන් කොටසක් දැන් මේ ට්‍රාන්සිස්ටරේ ඔන් වෙලා මේ හරහා මේ කලෙක්ට එක හරහා යන්න පටන් ගත්තු හින්දා IB අඩු වෙනවා. IB අඩු වෙනවා කියන්නේ දැන් මෙතනින් අපිට ආවේ මතක ඇති වලට මම කලින් කිව්වා IB වැඩි කිරීම බීටා කියලා ධාරාව. බීටා කියන්නේ ගොඩක් වෙලා නියතයක් හින්දා, ඒ කියන්නේ උෂ්ණත්වය අපි මෙතනදී නියත තියනවා කියලා ගමු. නියතයක් හින්දා IB අඩු වෙනවා කියන්නේ මෙතනින් යන ධාරාවත් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ලෝඩ් එකට යම්කිසි අගයක් ඉක්මවලා, ඒ කියන්නේ අපි මෙතනදී මේ රෙසිස්ටර් එකේ භාවිතා කරන අගය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි මෙතන සෙට් කරපු ඇලියු එකට වඩා වැඩි ධාරාවක් ගන්න හැදුවොත් මේ ලෝඩ් එකට මෙතන අපිට මේ සර්කිට් එකෙන් නිකම්ම කරන්ට් එක ලිමිට් වෙනවා. ඉතින් ඕක තමයි මෙතන සරලව වෙන්නේ. මම දැන් මේක රන් කරලා පෙන්නන්නම්. මම මෙතන ලෝඩ් පල්ස් එක සෙට් කරලා තියෙන්නේ ඇම්පියර් බිඳුව ඉඳලා ඇම්පියර් 0.5 වෙනකන් යන තප්පර 10ක කාලයක් ඇතුළත. එතකොට අපි බලමු මෙතන මේ මම සෙට් කරපු උපරිම අගය, කියන්නේ මිලි ඇම්පියර් 500ක්ම මෙතනින් අපිට ගන්න පුළුවන්ද කියලා මම මෙතන දාලා තියෙන අගයන් එක. එතකොට කලින් වගේ අපි අර රෙසිස්ටර් එක භාවිත කරාට වඩා මෙතනදී තියෙන වෙනස මොකද්ද කියලා අපි දැන් තේරුම් ගමු. අපි බලමු මුලින්ම මේ හරහා යන ධාරාව. ඔයාලට පේනවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ උපරිම මිලි ඇම්පියර් 63ක් වගේ අගයක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ උපරිම. ඊට වඩා ගන්න විදිහක් නැහැ. අපි බලමු එතකොට මොකද්ද මේ ලෝඩ් එක ලැබෙන වෝල්ටේජ් එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති කලින් අවස්ථාවට වඩා යම්කිසි වෙනසක්. ඒ කියන්නේ මම කලින් අවස්ථාව කියලා කිව්වේ රෙසිස්ටර් එක විතරක් පාවිච්චි කරපු අවස්ථාවට වඩා වෙනසක්. ඒකෙදි ඔයාලට මතක ඇති අපි ඒ රෙසිස්ටර් එක විතරක් භාවිත කරපු අවස්ථාවේදී ගන්න ධාරාව වැඩි වෙන්න වෝල්ටීයතාවයත් අඩුුනේ. ඒ කියන්නේ ලෝඩ් එක ලැබෙන වෝල්ටේජ් එකත් අඩුුනේ රේඛීය විදිහකට. නමුත් මෙතන අපිට පේනවා ගොඩක් දුරට යම්කිසි ස්ථාවර අගයක මෙතන තියෙනවා. නමුත් මේක තරමක් අඩු වෙලා තියෙනවා මෙන්න මේ කොටසේ. නමුත් කලින්ට වඩා මේකේ තරම් අඩු වීමක් නැහැ. සාමාන්‍ය අගයක ගිහින් තියෙනවා. නමුත් එකවරම මෙතන යම්කිසි අගයකට වඩා වැඩි වෙන්න ගත්තාම මෙන්න මේ ලෝඩ් එකට ගන්න ධාරාව මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා මේ වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා තියෙනවා ලෝඩ් එකට ලැබෙන. ඉතින් අපි බලමු මේක වෙලා තියෙන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ, ඒ කියන්නේ මේ රෙසිස්ටර් එක හරහා කොච්චර වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වුණාමද කියලා. සාමාන්‍යයෙන් මේකේ ට්‍රාන්සිස්ටරේ බේස් එමීටර් වෝල්ටේජ් එක තමයි එතනට එන්නේ. අපි බලමු ඒක කීයද කියලා. මේ රෙසිස්ටර් එක හරහා මිලි වෝල්ට් 624ක් වගේ ඩ්‍රොප් වුණාම මෙතන කරන්ට් එක ලිමිට් වෙලා තියෙනවා. ඉතින් මේ සර්කිට් එක ගොඩක් වෙලාවට අපි එදිනෙදා පාවිච්චි කරන සර්කිට් එක. මේකේ කලින්ට වඩා විශේෂත්වයල මතක තියාගන්න මේ වගේ යම්කිසි පරාසයක් ඇතුළත වෝල්ටේජ් එක ස්ථාවරව තියෙනවා. අපි මෙතන මේ ධාරාව වෙනස් වුණාට නමුත් අපි මෙතන සෙට් කරපු උපරිම අගයට වඩා යන්න ගියොත් එකවරම මෙතන වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි කලින් අර රෙසිස්ටර් එක විතරක් භාවිත කරනවට වඩා මේකේ තියෙන විශේෂත්වය. මීටත් වඩා සාර්ථක ඩිසයින්ස් තියෙනවා මේකට ඔප් ඇම්ප්ස් එහෙම පාවිච්චි කරලා සංකීර්ණ පරිපථ තියෙනවා. ඔයාලා දන්නවා ඇති අපි එදිනෙදා පාවිච්චි කරන පවර් සප්ලයිස් වල වගේ කරන්ට් ලිමිට් පාර්ට් එකට තියෙන්නේ, කියන්නේ කරන්ට් ලිමිට් කරන කොටසට තියෙන්නේ මීට වඩා ටිකක් සංකීර්ණ කොටස. ඒකෙදි ඔප් ඇම්ප්ස් වගේ දේවල් පාවිච්චි කරලා තමයි මේ කොටස හදලා තියෙන්නේ. ඉතින් මම කලිනුත් ඒ ගැන වීඩියෝ එකකුත් කරලා තිනවා. ඔයාලට අවශ්‍ය නම් ඒකත් බලන්න පුළුවන්. දැනට මම මෙතනින් තමයි නවතින්නේ. සංකීර්ණ කොටස් ගැන වෙනම දවසක අපි කතා කරමු. එහෙමනම් අපි දැන් කතා කරමු කලින් අපි ඉගෙනගත්තු කරන්ට් ලිමිටින් වලට පාවිච්චි කරන සර්කිට්ස් ප්‍රායෝගිකව මොන වගේ තැන්වලද භාවිතා වෙලා තියෙන්නේ කියලා.
ඉතින් මේකට මම ගත්තා මෙතනට අපි එදිනෙදා බහුලව භාවිතා කරන ඔප්පෑම්ප් එකේ ඩේටා ෂීට් එක. මේක ඔයාලා දන්නවත් ඇති. මේ තියෙන්නේ UA741 කියන ඔප්පෑම්ප් එක. ඉතින් මේකේ දැන් අපිට බලන්න අවශ්‍ය වෙන්නේ ෆන්ක්ෂනල් බ්ලොක් ඩයග්‍රෑම් එක. ඒක ටිකක් පල්ලෙහා තියෙන්නේ මේ ඩේටා ෂීට් එකේ. මේකේ පිටු 28ක් වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට මෙතන පේනවා දැන් අපිට මෙතන බලා ගන්න පුළුවන් ෆන්ක්ෂනල් බ්ලොක් ඩයග්‍රෑම් එක. ඉතින් මේකේ ඔයාලට පේනවා මම අර කලින් කතා කරපු සර්කිට් එක අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අවුට්පුට් ස්ටේජ් එක. මේකේ ඔයාලට පේනවා මම ට්‍රාන්සිස්ටර් දෙකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් කිව්ව මේ සර්කිට් එක මෙතන බලා ගන්න පුළුවන්. මේකේදී දැන් අපි මේ IC එකකින් එලියට, ඒ කියන්නේ අවුට් එකකින් අපි මේ විදිහට ධාරාවක් එලියට ගන්නකොට මේ රෙසිස්ටර් එක හරහා යන ධාරාව යම්කිසි මෙතන සෙට් කරලා තියෙන අගයකට වඩා වැඩි වුණොත් මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා, ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා අපිට මෙතන මේ කරන්ට් එක ලිමිට් කරලා දෙනවා. ඉතින් ওই විදිහම තමයි මේකෙන් ධාරාවක් ඇතුළට ඇදලා ගනිද්දී, ඒ කියන්නේ කරන්ට් එක සින්ක් කරද්දිත් ওই දේම සිද්ධ වෙනවා. එහෙමනම් දැන් ඔයාලට යම්කිසි අදහසක් ඇති කරන්ට් ලිමිටඩ් වෝල්ටේජ් සෝස් එකක් අපි එදිනෙදා පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද, ඒ වගේම මේකේ කරන්ට් එක ලිමිට් වෙන එකේ තියෙන ප්‍රයෝජන මොනවාද, අපිට ඒක ප්‍රායෝගිකව භාවිතා වෙලා තියෙන තැන් ටිකුත් මම දැන් කතා කරා. ඒ වගේම ඔයාලට තව අමතර දෙයක් කියන්න තියෙනවා. මේ වගේ කරන්ට් ලිමිට් කරන පාර්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වල අවුට්පුට් පින්ස් වලත්. ඒකත් අපිට බොහෝ මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වල විවිධ විදිහේ ඩිසයින්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මම විශේෂයෙන් මතක් කරේ ඒක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් පැත්තේදී මේ වගේ ඩිසයින්ස් පාවිච්චි වෙන තැනක් හින්දා. ඉතින් දැන් ওই දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වුනේ. ඊට අමතරව මම අමතරව මේ කොටස තරම් එන්න හිතුවා දැන් ඔයාලා මොකක් හරි මේ වගේ කරන්ට් ලිමිටඩ් වෝල්ටේජ් සෝස් එකක් මෙතන මේ සිමුලේෂන් එකකට පාවිච්චි කරනවා නම් ඔයාලට සමහර වෙලාවට ඒක කාර්තරයක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන ට්‍රාන්සිස්ටර්ස්, රෙසිස්ටර්ස්, ඒ වගේම තව ඔප්පෑම්ස් වගේ සංකීර්ණ කොටසක් තියෙනවා. ඒක මෙතන හදාදී ඉන්න එක ඔයාලට වෙලාව අපතේ යන වැඩක් වෙන්න පුළුවන්. මොකද ඒක නෙමෙයි වෙන්න පුළුවන් ඔයාලගේ ප්‍රධාන අරමුණ මෙතන සිමුලේෂන් එකට පාවිච්චි වෙන. එතකොට ඔයාලට සරලව මේ වගේ කරන්ට් ලිමිටඩ් වෝල්ටේජ් සෝස් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ සිමුලේෂන්ස් වලට අවශ්‍ය වෙන. ඉතින් මෙතන සරලව තියෙනවා අපේ ප්‍රධාන වෝල්ටේජ් සෝස් එක. මේක ඔයාලට කැමති වෝල්ටේජ් සෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ පල්ස් එකක් වෙන්න පුළුවන් මේක, සයින් වේව් එකක්, එහෙම නැත්නම් මොකක් හරි ෆික්ස් අගයක් වෙන්න පුළුවන් මෙතන තියෙන්නේ. ඒ වගේ ඔයාලට කැමති එකක් මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන අපේ පැරාමීටර්ස් දෙකක් තියෙනවා අපිට අවශ්‍ය කරන කරන්ට් ලිමිට් සෙට් කරන්න. ඒ කියන්නේ දැන් මෙතන කරන්ට් එක සෝස් කරද්දී, ඒ කියන්නේ මෙතනින් මේ සප්ලයි එක හරහා මෙහෙම එළියට යන්න පුළුවන් උපරිම ධාරාව කීයද කියලා මුලින්ම අපිට සෙට් කරන්න ඕනේ. ඒක මම දැනට තියලා තියෙන්නේ මිලි ඇම්පියර් 5කට. ඊළඟට මේ කරන්ට් එක සින්ක් කරද්දී, ඒ කියන්නේ මේ පැත්තට ඇදලා ගන්න පුළුවන් උපරිම ධාරාව කීයද කියලාත් මෙතන තියෙනවා. ඒක මම සීමා කරලා තියෙනවා මිලි ඇම්පියර් 5කට. එතකොට ඊළඟට මම ඊට අමතරව මෙතන විශේ෷ ඩයෝඩ් මොඩල්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේ දෙකම අයිඩියල් මොඩල්ස්. ඒ කියන්නේ දැන් මෙතනදී මේ පාවිච්චි කරලා තියෙන ඩයෝඩ්ස් වල විශේෂත්වය තියෙන්නේ මේවා අයිඩියල් ඩයෝඩ්ස්. එතකොට දැන් මේකෙදි ඔයාලට පේනවා ඔන් රෙසිස්ටන්ස් එක 0 ohms, ඒ වගේම ඔෆ් රෙසිස්ටන්ස් එක මෙගා ohms 100යි, ඒ වගේම ෆෝවර්ඩ් වෝල්ටේජ් එකත් 0 volts. ඉතින් අයිඩියල් මොඩල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ ඩයෝඩ්ස් දෙකට. ඉතින් ওই විදිහට තමයි මෙතන සරලව මේක හදාගෙන තියෙන්නේ. මේ කරන්ට් සෝස් දෙක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ මම හිතනවා මේක ඔයාලට මම කලින් කියලා දීලා තියෙන දේවලුත් එක්ක මේක ඔයාලට හදා ගන්න පුළුවන් කියලා මේ විදිහට. ඉතින් ඊළඟට දැන් අපි මේක රන් කරලා බලමු. මම මෙතන ohms ගාන දාගන්නම් kilo ohms 5යි කියලා. ඊට පස්සේ මේක රන් කරමු. දැනට මම මෙතන හදාගෙන තියෙන පල්ස් එක. දැන් ඔයාලට පේනවා මෙතන මේ NA උපරිමාගයේ 5 volts. ඒක අපිට මෙතන ලැබිලා තියෙනවා උපරිම. ඒ වගේම මේ රෙසිස්ටර් එක හරහා ගලන ධාරාව කීයද කියලා බලමු අපි. ඉතින් මේ රෙසිස්ටර් එක හරහා දැන්ට යන ධාරාව මිලි ඇම්පියර් 1යි. දැන් මම මේක සීමා කරේ උපරිම මිලි ඇම්පියර් 5කට. එතකොට දැනට නම් අපේ අවුට්පුට් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා නැහැ. වෝස් 5ම ලැබෙනවා. දැන් අපි බලමු ටිකක් මේක වැඩි කරලා. ඒ කියන්නේ මිලි ඇම්පියර් 5ට වඩා මෙතන ලෝඩ් එක ගන්න විදිහට මේකේ අගය වෙනස් කරමු. අපි දාමු ohms 500ක්. ඊට පස්සේ නැවත රන් කරමු. දැන් ඔයාලට පේනවා වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. නමුත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ උපරිම මිලි ඇම්පියර් 5යි. මොකද අපි මෙතන සෙට් කරලා තියෙන්නේ උපරිම මිලි ඇම්පියර් 5ක් යන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඒක ඔයාලට මෙතන පේනවා ඇති කියලා. ඊට පස්සේ අපේ වෝල්ටේජ් එකේ උපරිමාගයේ ඩ්‍රොප් වෙලා තියෙනවා වෝල්ට් 2.5කට. ඉතින් ওই විදිහට මේක සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම
අපි සෙට් කරපු අගේට වඩා කියන්නේ මිලි ඇම්පියර් 5ට වඩා මෙහෙන් අවුට්පුට් එකෙන් අදින්න ගත්තොත් ඒ කියන්නේ මේ ලෝඩ් එකට ගන්න ගත්තොත් මෙතන මෙන්න මේ කොටස හරහා යම්කිසි වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වෙන්න ගන්නවා. ඉතින් මෙතනදී මේක මෙන්න මේ සෝස් එකේ තියෙන අගේට විරුද්ධ පැත්තට ඒ කියන්නේ අනිත් අතර නෙගටිව් වැලියු එකක් මෙතන ඩ්‍රොප් වෙන හින්දා අපිට මෙතන සම්පූර්ණයෙන් මෙන්න මේ ලෝඩ් එක ලැබෙන අගය අඩු වෙලා මෙතන මේ ගාන්ට මේ කරන්ට් එක මිලි ඇම්පියර් 5කට ලිමිට් වෙනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. ඒක කරන්ට් එක සින්ක් කරද්දිත් ඒ වගේම තමයි වෙන්නේ අනිත් පැත්තට. එතකොට ඒ විදිහට වෙලා ඒ කියන්නේ මෙන්න මේ කොටස හරහා යම් කිසි අගයක වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වෙලා තමයි මෙතන මේ කරන්ට් එක ලිමිට් වීම සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි දැන් ඊළඟට ටිකක් වෙනස් දෙයක් මෙතන කරලා බලමු. මම මෙතන දැන් කැපැසිටර් එකක් යොදාගෙන තිනවා. අපි බලමු මේකෙදි මොකද්ද වෙන්නේ කියලා. දැන් මම මේ උත්සාහ කරන්නේ මේ කරන්ට් සෝස් එක වගේම මේ කරන්ට් සින්ක් එකත් මෙතන නිවැරදිව වැඩ කරනවද කියලා බලා ගන්න. දැන් මම මේක රන් කරනවා. ඊට පස්සේ අපි බලමු මෙතන වෝල්ටේජ් එක. දැන් ඔයාලට පේනවා අපි දන්නවා මේ වගේ කැපැසිටර් එකක් චාර්ජ් වෙද්දී ආරම්භයේදී ටිකක් හිමින් තමයි මේක චාර්ජ් වෙන්නේ. يعني මොකද මේක ආරම්භයේදී ෂෝට් සර්කිට් එකක් විදියට වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙතන මේ පල්ස් එක හයි වුනහම එකවරම මේක හයි වෙන්නේ නැහැ. නමුත් මේක හිමින් තමයි මෙතන වැඩි වෙලා තියෙන්නේ. මොකද මේ හරහා යන්න පුළුවන් ධාරාවේ සීමාවක් තියෙනවා. ඊට පස්සේ යම් කිසි තැනකට ගිහින් මේක නතර වෙලා තියෙනවා. ඒක උපරිම අගයට ගිහින් නැහැ. ඒ කියන්නේ මෙතන දැන් අපිට පේන්නේ ත්‍රිකෝණාකාර හැඩයන්නේ. ඒත් අපි සෙට් කරේ ස්ක්වයර් වේව් එක. මෙතන දැන් නැවතිලා තියෙන්නේ වෝල්ට් 2.4 වගේ. ඒ කියන්නේ වෝල්ට් 2.4 කියමු අපි. එතකොට එතනින් නැවත මේක පහළට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේකේ වෝල්ටේජ් එක අඩු වෙගෙන ගිහින් තියෙනවා. ඒ කියන්නේ එතනින් මේක ලෝ වෙන්න පටන් අරන් තියෙනවා. හයි අවස්ථාව ඉවරයි. ඊට පස්සේ නැවත මිලිසෙකන්ඩ් 5කට ඕෆ් වෙනවා. ඒ ඕෆ් වෙද්දිත් මේක එකවරම බිඳුවට ගිහින් නැහැ. ඒ කියන්නේ මේ කැපැසිටර් එක හිමින් තමයි ඩිස්චාර්ජ් වෙලා තියෙන්නේ. මොකද මේ හරහා යන්න පුළුවන් උපරිම ධාරාව වෙන්නේ මිලි ඇම්පියර් 5. ඒ කියන්නේ අපි මේ කැපැසිටර් එක හරහා යන ධාරාව බැලුවොත් අපිට පේනවා මේ කැපැසිටර් එක චාර්ජ් වෙන අවස්ථාවේදී මේ හරහා ඒ කියන්නේ මේ දෙසට යන්න පුළුවන් වෙලා තියෙන උපරිම මිලි ඇම්පියර් 5යි. ඒ වගේම මේක ඩිස්චාර්ජ් වෙන අවස්ථාවේදී මේ කැපැසිටර් එකෙන් ඉවතට යන්න පුළුවන් වෙලා තියෙන්නේ උපරිම මිලි ඇම්පියර් 5යි. ඉතින් අපේ මේ සර්කිට් එක සාර්ථක වැඩ කරනවා කියලා අපිට එතකොට එතනින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ අමතර මේ මිලි ඇම්පියර් 5ට වඩා වැඩි ධාරාවක් මේ දෙසට හෝ මේන් ඉවතට යන්න පටන් ගත්තොත් අපිට පේනවා ඒ කියන්නේ මේ අනුව මෙන්න මේ කොටස හරහා යම්කිසි වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වෙලා තියෙනවා. මේ ටික අයින් කරගත්තොත් අපිට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ මෙන්න මේ කරන්ට් ලිමිට් පාට් එකට යොදාගත්තු කොටස හරහා මේ ඩ්‍රොප් වෙච්ච වෝල්ටේජ් එක මිලි ඇම්පියර් 5ට වඩා යන්න ගත්තාම, ඒ කියන්නේ මේ පැත්තට යන්න හෝ මේ දෙසින් ඉවතට යන්න හැදුවොත් තමයි මේ විදිහට ඩ්‍රොප් වෙලා මෙතන ධාරාව මිලි ඇම්පියර් 5කට සීමා වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් මේ විදිහට ඔයාලගේ අවශ්‍යතාවයන්ට මේක පාවිච්චි කරන විදිහ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ හින්දා දැන් ඔයාලට ට්‍රාන්සිස්ටර්ස්, රෙසිස්ටර්ස්, ඔප් ඇම්ප්ස් පාවිච්චි කරලා සංකීර්ණ පරිපථ හදලා ඔයාලගේ සිමුලේෂන්ස් වලට කාලය වෙන් කරන්න ඕනේ නැහැ. ඒ කොටස ඔයාලට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ නැත්තම් එතකොට ඔයාලට මේ වගේ දෙයක් පාවිච්චි කරලා ඒක හදාගෙන ඔයාලගේ ප්‍රධාන අරමුණ ගැන කල්පනා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.